දතක් ගලවලා ඉවත් කරාට පස්සේ එහෙමත් නැත්නම් දතක් අනතුරකින් හරි වෙනත් හේතුකින් හරි කෙලවිලා නම් කරන්න පුළුවන් හොඳම ප්‍රතිකාරය ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඒ තමයි ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් කියන්නේ. සිංහලෙන් දත් බද්ධ කිරීම, දත් සිටුවීම් වගේ නම් වලින් මේ ප්‍රතිකාරය හඳුන්වනවා. මුලින්ම ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් වලදී සවිකරන කෘතිම දතේ කොටස් දැනගනිමු. මේ ඡායාරූපයේ තියෙන විදියට දතක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ක්‍රවුන්, අබට්මන්ට්, ස්ක්‍රූ. මේ ස්ක්‍රූ කියන කොටස ඉම්ප්ලාන්ට් කියලා හඳුන්වනවා. මෙහිදී මුලින්ම සිදු කරන්නේ සිලින්ඩාකාර ටයිටේනියම් කණුවක් හණුවේ අස්ථියට සවි කිරීමයි. මේ සඳහා වීදුරු මස මත කැපුමක් යොදා විවෘත කර හණුවේ අස්ථියට ටයිටේනියම් පාදම සවි කරනු ලබනවා. මෙලෙස සවි කරනු ලබන කොටස ඉහළින් විවෘත නිසා එය වැස්මක් යොදා නැවත වීදුරු මස තිබූ ආකාරයටම මැසුම් යොදා සකස් කරනවා. මේ ටයිටේනියම් කොටස හණුවේ අස්ථියට සවිවීමට කාලයක් ගත වෙනවා. ඒ නිසා මාස 3ක නැත්තම් මාස 4ක වගේ කාලයකට පස්සේ තමයි දතේ ඉහළ කොටස සවි කරන්නේ. ඉතින් මේ විදියට දතේ පහළ ටයිටේනියම් කොටස සවි කරලා මාස 3ක් වගේ ගත වුණාම හණුවට හොඳින් සවි වෙලාද පරීක්ෂා කරනවා. ටයිටේනියම් පාදම හොඳින් සවි වෙලා නම් ටයිටේනියම් පාදමට ඉහළින් දත සවි කරන කොටස සවි කරනවා. ඊට පස්සේ කෘතිම දත හදන්න ඒකේ අච්චුවක් ලබා ගන්නවා. ඊළඟට සවි කිරීමට අවශ්‍ය විදියට දන්ත කාර්මික ශිල්පීන් කෘතිම දත සකස් කරනවා. අවසානයේට මේ සකස් කරපු කෘතිම දත විශේෂ පදාමයක් ආධාරයෙන් පහළ කොටසට සවි කරනවා. කෘතිම දත් සිටුවීම එහෙම නැත්නම් බද්ධ කිරීම තමයි අහිමිවුණු දතක් වෙනුවෙන් දැනට තියෙන හොඳම ප්‍රතිකාරය ලෙස සලකන්නේ. දන්ත පාලම් සහ කෘතිම දත්තෙන් භාවිතයෙන් නැති වන අවාසි මේ ප්‍රතිකාරයේදී දක්නට ලැබෙන්නේ නැහැ.